හොඳයි, මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉෆ් ස්ටේට්මන්ට් එකෙන් කරන හතරවෙනි ප්‍රශ්නේ. අපි බලමු මොකද්ද කියලා. පරිශීලකයෙකු විසින් ඇතුළත් කරනු ලබන නමක පළමු අකුරු හෝ අවසාන අකුරු වවල් එකක්ද යන්න සෙවීමට සුදුසු ප්‍රෝග්‍රෑම් එකක් අපිට ලියන්න කියලා. වවල් එකක් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ AEIOU කියන අකුරු එක ඔක්කොම දන්නවා. හරි, එතකොට පළවෙනි අකුර වවල් එකක් නම් ෆස්ට් ලෙටර් කියලා දෙන්න ඕනලු. නමේ අන්තිම අකුර වවල් එකක් නම් ලාස්ට් ලෙටර් කියලා දෙන්න ඕනලු. නමේ පළවෙනි අකුරවත් අන්තිම අකුරවත් වවල් එකක් නෙවෙයි නම් නෝ වවල් කියලා දෙන්න ඕනලු. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි ක්‍රමලේ පරිශීලකයාගෙන් ගන්න ඕනේ ආදානයක් හැටියට නම, ඉන්පුට් එකක් හැටියට නම ගන්න. හරි, ඕගොල්ලන්ට මේක තනියම කරන්න පුළුවන් කියලා හිතනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා පොඩ්ඩක් ලොජික් එක හිතලා බලන්න මේ විදිහට වෙන්න ඕනේ කරන්න ඕනේ කියලා. එහෙම නැත්තම් මම මේක දිගටම කරගෙන යනවා. අපි එනං ඉස්සල්ලාම නේම් කියන වේරියබල් එකට පරිශීලකයාගෙන් නම ඉල්ලලා දාගමු. enter your name. හරිද? දැන් අපිට චෙක් කරන්න වෙනවා enter කරපු නමේ පළවෙනි අකුර. වැඩේ දෙන්නේ දැන් අපි දන්නේ නැහැ මේ නම එක අකුරක නමක්ද, අකුරු දෙකක නමක්ද, enter කරපු නමේ අකුරු කීයක් තියෙනවද කියලා. සමහරුන්ගේ නම් දිගයි, සමහරුන්ගේ නම් කොටයි. නමුත් ඒ මොක වුණත් නමක පළවෙනි අකුර කියන එක මම string index string කණ්ඩායමක කරද්දි කිව්වා පළවෙනි අකුර කියන්නේ බිංදුව වෙනි ස්ථානය. හරිද? ධන කණ්ඩායමක සැලකුවොත් බිංදුව වෙනි ස්ථානය. එහෙනම් නමේ පළවෙනි අකුර first letter කියන එක මම variable එකට දාගත්තොත් නමේ බිංදුව කියන ස්ථානය. හරිද? ඕනෑම එකක එච්චරයි. එතකොට නමක් හැටියට මොකුත් enter කරේ නැත්තම් නෑ. එහෙම නැතුව ඕනෑම නමක පළවෙනි අකුර කියන්නේ ඒන්ට කරපු නමේ බිින්දුව කියන ඉන්ඩෙක්ස් එක කණ්ඩාක. එතකොට නම අන්තිමකුර කියන්න ලාස්ට් ලෙට අන්තිමකුර කොහොමද හොයාගන්න. ඒකට මම පොඩි දෙයක් කියලා දෙන්න. හරි, ඒකට ඉන්ඩෙක්ස් එක හොයාගන්න විදියක් නෑ. මොකද අපි මේ වගේ බිින්දුව කියන එක දන්න අපි පළවෙනික කියලා. නමුත් අපි දන්න නෑ එන්ට කරන නමේ අකුරු කියත් තියෙනවද කියලා. ඒක නිසා අන්තිම ඉන්ඩෙක්ස් එක මොකක්ද කියලා අපි දන්නේ නෑ. නමුත් අපිට පුළුවන් ඇතුළත් කරපු නමේ තියෙන අකුරු ගාන හොයාගන්න. උදාහරණයකට මම නිමල් කියන එක මම අකුරු පොඩ්ඩක් ඈඩ් කරලා ගහන්නම්. ඔන්න ඔය වගේ නිමල්. හරිද? දැන් නිමල් කියන එකේ length එක ගත්තොත් ඕකේ ඉන්නේ අපිට 5යි කියලා. ඇයි? නිමල් කියන එකේ අකුරු 5ක් තියෙනවා. හරි? දැන් අන්තිම අකුර වෙන්නේ නිමල් කියන එකේ L අකුර. හරි? මේකේ ඉන්ඩෙක්ස් එක ඇවිල්ලා බිින්දුව එක දෙක තුන හතර. හරි, ඒ කියන්නේ අපිටාපු නමේ තිබ්බ අකුරු ගණනෙන් එකක් අඩු වුණාම තමයි අන්තිම අකුරේ ඉන්ඩෙක්ස් එක අපිට එන්නේ. හරිද? ඒ කියන්නේ නේම් කියන එකේ ලෙන් කියන එකෙන් එකක් අඩු වෙච්චාම එන පොසිෂන් එක. හරිද? ඕනෑම නමක අකුරු කීයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අන්තිම අකුරු කියලා කියන්නේ length එකෙන් එකක් අඩු කරපුවම එන position එක. ඒකට හේතුව තමයි index පටන් ගන්න බිංදුවෙන්. බිංදුව 1 2 3 4. නමුත් length එක 1 2 3 4 කියලා එකෙන් පටන් අරන් ගණන් කරගෙන යන්නේ. හරිද? ඒක නිසා ඔන්නෝක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපේ last letter එක කියන්නේ මම එහෙනම් ඊට කලින් ගන්නම් මේකේ length එක length සමානයි 9 ලෙන් එක. නමේ ලෙන් එක නමේ ලෙන් ලෙන් නේම් sorry length name. හරි, right. එතකොට ඔන්න අපේ නමේ තියෙන අකුරු ගණන අපි දන්නේ නැහැ මොන වගේ නමක් enter කරයිද කියලා. ඒ මොක වුණත් ඒ නමේ තියෙන අකුරු ගණන තමයි length එක කියලා කියන්නේ. එහෙනම් අන්තිම අකුරු කියන්නේ ඒ enter කරපු නමේ එන්ට කරපු නමේ ලෙන්ත් එකෙන් එකක් අඩු කරපු පොසිෂන් එක ඉන්ඩෙක්ස් එක. හරිද? ලෙන්ත් එකෙන් එකක් අඩු කරපු පොසිෂන්. ඕකත් මේ ටික ඔක්කොම අපි කලින් ඉගෙනගෙන තියෙනවා. අපි ඉන්ඩෙක්ස් ඉගෙන ගත්තේ ඔන්න ඔකට තමයි. හරි? දැන් තමයි ඒවා පාවිච්චි වෙන්නේ. හරි? එතකොට ඔන්න අපි අන්තිම අකුරත් හොයාගත්තා. දැන් අපි වවල් එකක්ද නැද්ද කියලා හොයාගන්න ඕනේ. හරි? මේක කරන්වත් ක්‍රම කීපයක් තියෙනවා.
මම ක්‍රම ඒ ඔක්කොම කියලා දෙන්න, ක්‍රම දෙකක් විතර කියලා දෙන්න. හරි. දැන් පළවෙනි අකුර first letter vowel එකක් නම් is, හරි මෙතෙන් is දාන්නත් පුළුවන් equal equal දාන්නත් පුළුවන්. මෙතෙන්දි ප්‍රශ්නේ නැහැ, මම මේ දෙකේ වෙනස කිව්වා is එකේ equal equal එකේ. ඒක නිසා ඔයගොල්ලෝ දැන් දන්නවා මෙතෙන්ද යොදා ගන්න පුළුවන් මොකද්ද කියලා. is දාන්නත් පුළුවන් equal equal දාන්නත් පුළුවන්. හරි. දැන් if first letter vowel එකක් කියන්නේ a නම් ho first letter is e නම් ho first letter මේ විදිහට ඔක්කොම අකුරු ටිකට දාගෙන යන්න ඕනේ. first letter is i නම් හරි එතකොට o o කියන එක o කියන්නේ o first letter වගේ first letter first letter is a e i o ඔන්න වගේ දාගෙන දාගෙන යන්න ඕනේ. හරි. දැන් මේ ක්‍රමයේ ටිකක් දිග නිසා මම ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. මේ විදිහට යන්නත් පුළුවන් කැමති කෙනෙක්ට. නමුත් අපි ඉස්සල්ලාම vowels ටික ඔක්කොම list එකකට දාගමු vowel කියලා. හරි. ඒ කියන්නේ a e i o u ඔන්න අපේ ලිස්ට් එක. ඒකට දාපු නම තමයි vowel. හරි. vowel right. දැන් මට පුළුවන් if condition වල මෙන්න මෙහෙම එකක් කරන්න. if first letter මේ පළවෙනි අකුර in vowel ඔන්න ඔහොම එකක් දාන්න පුළුවන්. in කියන එක මන්ට මතක නැහැ මේක අපි කලින් කරාද කියලා. කියන්නේ යම් කිසි එකක තියෙනවාද කියලා බලන්න. හරි. කියන්නේ පළවෙනි අකුර first letter කියලා අපි මේ variable එකට දාගත්තා. අපි enter කරපු නම් මේ පළවෙනි අකුරනේ. ඒක in vowel. හරි. vowel කියන list එකේ තියෙනවාද? ඒක list එකක් වෙන්න පුළුවන්, string එකක් වෙන්න පුළුවන් ඕන එකක්. හරි. in කියලා දාපුවම ඒක බලනවා එයා ඒකේ තියෙනවාද කියලා. හරි. එහෙනම් තියෙනවා නම් true නම් මොකද කරන්නේ? අපි print කරන්න ඕනේ first letter කියලා. ගන්න තිබ්බේ එහෙම. හරිද? එහෙම නැත්තම් else elif. හරි? elif last letter. අන්තිම අකුර in vowel නම්. හරිද? අන්තිම අකුරත් vowel එකක් නම් print කරන්න ඕනේ last letter කියලා. හරිද? ඒ දෙකම නෙවෙයි නම්, ඒ කියන්නේ else නම් අපේ condition නෑ නෑ ඉවරයි. print කරන්න ඕනේ no vowel කියලා. හරි? no vowel. එතකොට in කියන එක ඔන්න අලුතෙන් ඉගෙන ගත්ත දෙයක්. මම ඇත්තටම මේ ප්‍රශ්නේ දැම්මෙත් මෙන්න මේ in එක උගන්නන්න, මෙන්න මේ වගේ list එකක තියෙන එකක් මෙහෙම refer කරලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ මම අර කලින් කිව්වා වගේ එකින් එකට check කර කර check කර කර යන්න වෙනවා. if statement එක මහා දිග මේ මාගලක් වගේ දිගට යයි coding එක. හරි. ඊට වඩා මේක ඔන්න පෙළ 11න් ඉවර කරා වැඩේ. නැත්තම් එහෙම ගොඩක් ගොඩක් අසට යනවා. අපි දැන් බලමු මේක හරියට වැඩ කරනවාද කියලා. හරි. enter you නේ. මම ඉස්සෙල්ලා හිතාමතාම vowel එකකින් පටන් අරන් ඉතුරු අකුරු ටික මොන හරි දෙන්නම් වෙනස් අකුරු. හරි. ඕගොල්ලෝ කැමති නම දාලා බලන්න. එතන first letter කියලා එනවා. ඒ කියන්නේ පළවෙනි අකුර vowel එක. මම අනික් අකුරු ටික ඔක්කොම වෙන අකුරු දාලා අන්තිම අකුර vowel එකක් දෙන්නම් i කියලා. ඉතින් last letter කියලා. ඊට පස්සේ මම vowel නොවන නිකම් අකුරු ටිකක් දාන්න. එතකොට no vowel කියලා එනවා. එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරන ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මේක මේ ප්‍රෝග්‍රෑම් එක තව ක්‍රම ගණනාවකටම ගහන්න පුළුවන්. නමුත් මට මෙතන වුමනා උනේ ඔයගොල්ලන්ට in කියන එක උගන්නන්න. දැන් ඔයගොල්ලෝ in භාවිත කරේ නැත්නම් මම අර කලින් කියපු විදි වලින් වෙන විදියකට කරානම් ඔයගොල්ලෝ කමෙන්ට් වල එක දාන්න. මම චෙක් කරලා බලලා ඔයගොල්ලන්ගේ අඩුපාඩු හදන්න. ඊට අමතරව මේ කෝඩින් එකෙත් මොන හරි මේක මේ විදිහට යොදා ගන්න බැරිද, මේක මේ විදිහට යදුවොත් නරක වැරදිද කියලා ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒකත් අහන්න. මම ඒකටත් ඔයගොල්ලන්ට උත්තර ලබා දෙන්නම්. හරි. අපි එහෙනම් තවත් if condition ප්‍රශ්නෙකින් හමු වෙමු.